අයිබුවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොමිසම ස්වාධින නම් පුල් ගැන තීරණයක් ගන්න බැකෝට ඉල්ලීම් කොරෝනා රෝගීන් 13ක් අද හමු වෙද්දී ගෙවි ගිය පැය 24ට 33කට පූර්ණ සුවය බොහෝදු යෑමේදී ප්‍රවේශම් වන්නේ දෙහිවරින්ට කාලගුණෙන් අනතුරු ඇඟවීමක් ඇමරිකාවේ සුදු පොලිස් කාර්යාගෙන් මැරුම් කෑ කළු ජෝර්ජ්ට සාධාරණීය ඉල්ලා ඕස්ට්‍රේලියාවේ දැවැන්ත විරෝධතා මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් යාපනයේදී පෞද්ගලික රූපහානි නාලිකාවකට සිදු කරන ලද ප්‍රකාශයකින් තම පක්ෂයේ අයිතින් උල්ලංඝනය වන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා අද දින අපි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කාරණා දෙකකට අභාවප්‍රාප්ත වුණු අපේ අපේක්ෂක ගරු ආරුමුගන් තොණ්ඩමන් මැතිතුමාගේ පුරපාඩු වෙනුවෙන් එතුමාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතාගේ නම යෝජනාව බාර දුන්නා ඊට අමතරව ප්‍රධාන වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙකු වන රත්නජීවන් හූල් නැමැති අය ඩෑන් ටීවී නැමැති රූපවාහිනී නාලිකාවකට දමිළ භාෂාවෙන් කරනු ලැබූ ප්‍රකාශයක් එහිදී ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද දෙන්න එපා කියන විදිහට හැඟවෙන ප්‍රකාශයක් ඔහු විසින් සිදු කරනු ලැබුවා. මාන විරසිත නඩත්ත முடியாது. அதே நேரத்துல சட்டத்துக்கு அமையத்தால் நடத்தலாம். அடே சில வித்தியாசங்கள் இருக்கும். இன்ன உதாரணமாக வழக்கமான விரசித நடத்த முடியாது. அதே நேரத்துல சட்டத்துக்கு அமையத்தால் நடத்தலாம். அடே சில வித்தியாசங்கள் இருக்கும். இன்ன உதாரணமாக சட்டத்தின்படி வாக்கு குரல் வாக்கெடுப்பு मुन आने जननायकोचारो जनवरी පුද්ගලයින්ට ඔවුන් ජාතිවාදීන් වෙන්න පුළුවන් ගෝත්‍රවාදීන් වෙන්න පුළුවන් වර්ගවාදීන් වෙන්න පුළුවන් ඔවුන්ට ඔවුන්ගේ අදහස් මොනවා වුණත් මැතිවරණ කොමිෂන් සභාව වගේ උත්තරීතර ආයතනයක් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් සුරකීමට තියෙන ස්වාධීන ආයතනයක සමාජිකයෙක් වුණාම ඔවුන්ට වගකීමක් තියෙනවා ඔවුන්ගේ ඒ පුද්ගලික අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව කොමිසමේ තියෙන නිලයට අනුගත වෙලා ඒ ආයතනයේ ගෞරවය රැකගෙන කටයුතු කරන්න. ඉතින් මෙම තත්ත්වයේ යටතේ අප පක්ෂයට
සිදුවෙච්ච හානිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙන ලෙසත් මේට විරුද්ධව අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කොමිෂන් සභාවේ මතය වහාම මේ රටට ප්‍රකාශ කරන ලෙසත් අප පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙමගින් සිදුවෙන හානිය වළක්වන්න කටයුතු කරන ලෙසත් අපි අද ලිඛිත පැමිණිල්ලක් කළා මැතිවරණ කොමිෂනේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටියා මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හුල් මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමු තිබෙනවා. ස්ථාන කිහිපයකදී ඒ පිළිබඳ මෙසේ අදහස් පළ වුණා. රත්නජීවන් හුල් මැතිතුමා ස්වාධීන මැතිවරණ කොමිසමයි නියෝජනය කරන්නේ. ඒ කොමිසමේ බොහෝ පිරිසක් නෑ 3 දෙනයි සිටින්නේ. ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් යම් දේශපාලන පක්ෂයක් පිළිබඳව මේ ආකාරයේ අදහසක් පළ කිරීම පිළිබඳව අපි බලවත් විමතියට පත් වෙනවා. තව දුරටත් මේ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයේ පිළිබඳව පොදු වශයෙන් මේ රටේ ජනතාවට බරපතල ප්‍රශ්නයක් පැන නගිනවා. මහාචාර්ය රත්නජීවන් හුල් මහතාගේ පෞද්ගලික මතවාදයේ පිළිබඳ අප අවුරුදු 20ක පමණ කාලයක් දැන සිටි. ඔහු අන්තවාදී දේශපාලන මතවාදයක් දරන දෙමළ ජාතිවාදයට පක්ෂව කටයුතු කරපු අදහස් පළ කරපු වත්පත්වලට ලිපි සපයපු පුද්ගලයෙක් බව අප ඉතාම හොඳින් දැනගෙන සිටියා. ඔහු සිංහල බෞද්ධ විරෝධී කඳවුර නියෝජනය කරපු සිංහල බෞද්ධ විරෝධී මතවාද පළ කරපු ලෝ පුරා ඒ වෙනුවෙන් පෙනී සිටිය පුද්ගලයෙක් කියලා අප දැන සිටියා. හැබැයි ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට පිවිසියාට පසුව ඔහුගේ පෞද්ගලික මතවාදය යටපත් කරගෙන තමන්ට පැවරුණු වගකීම ඉෂ්ටසිද්ධ කරයි කියන බලවත් විශ්වාසයක් අප තුල තිබුණා. පහුගිය සති දෙකක කාලය තුල ඔහුගේ ක්‍රියාකලාපයෙන් ඔහු පෙන්නවා කොමිෂමේ නම ස්වාධීන වුණාට ඔහු තවදුරටත් ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක් නෙමෙයි කියලා. මාචාර්ය හුල් පවසල දිනවා එතුමාව විවේචනය කරන හින්දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දීමෙන් වළකින්න කියලා එතුමාව විවේචනයට ලක් වෙලා තියෙන හින්දා දමිළ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුවට ඡන්දය ලබා දීමෙන් වළකී සිටින්න කියලා මැතිවරණ කොමිසමක නිලධාරීන් කටයුතු කළ යුත්තේ ස්වාධීනව එතුමල්ලට ස්වාධීන මතයක් තියෙන්න පුළුවන් තමන්ගේ දේශපාලන කැමැත්ත අකමැත්ත තුල හැබැයි ස්වාධීනව කටයුතු කරන්න ඕන ආයතනයක පක්ෂග්‍රාහීව රටක් විනාශ කිරීම වෙනුවෙන් කටයුතු කිරීම කොතරම් ඛේදජනකද කියන කාරණාව මං හිතන්නේ අපි සියලු දෙනාම හිතා බලන්න ඕනි. ලෙබනනයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකින්ගේ PCR පරීක්ෂණ එරටදී නොමිලේ සිදු කිරීමට එකඟත්වය පළ කරනවා. ඒ මෞබිමට පැමිණෙන ශ්‍රී ලාංකිකින්ගේ PCR පරීක්ෂණ අදාළ රටවල දීම සිදු කර වාර්තා ලබා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස තනාපති කාර්යාල නිලධාරීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබා දී තිබූ උපදෙස් වලට අනුව සිදු කෙරුණු සාකච්ඡාවල ප්‍රතිඵලයකට අනුවයි. බෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා PCR පරීක්ෂණ නොමිලේ සිදු කිරීමට ලෙබනනයේ එකඟ වී තිබෙනවා. ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් ආපසු පැමිණෙන්නේ නම් එක් පුද්ගලිකු සඳහා PCR පරීක්ෂණ වෙනුවෙන් ගෙවිය යුතු ඇමරිකා ඩොලර් 100ක ගාස්තුව වෙනුවට ඩොලර් 20ක පමණ සුළු ගාස්තුවකින් PCR පරීක්ෂණ සිදු කළ හැකි බවට එරට කම්කරු අමාත්‍යාංශය තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. පසුව තීරණය කෙරුණේ එම ඩොලර් 20ක ගාස්තුවද නොමැතිව PCR පරීක්ෂණ නොමිලේ සිදු කිරීමටයි. මෙතර අද දිනේ හඳුනාගත් රෝගීන් 13 දෙනාත් සමග කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ සුව ලැබූ සංඛ්‍යාව 33ක්. මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් 912 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. 891 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා බවට සැක සහිතව 46 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් පැය 72කට පෙර ලබාගත් PCR පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන්තොටුපළ වෙත ඉදිරිපත් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරනවා. එසේ නොමැති සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණය සඳහා මුහුණ දිය යුතුයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ PCR පරීක්ෂණයට මුහුණ නොදෙන තානාපති කාර්යාල ප්‍රධානින් පවුලේ සමාජිකයන් සහ සෙසු කාර්ය මණ්ඩල නිරෝධායන නීතියට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතු බවයි. ජර්මනියේ සිට මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණි 235 දෙනෙකුගේ PCR පරීක්ෂණ ගුවන්තොටුපළේදීම සිදු කිරීමට කටයුතු කෙරුණා. ජර්මනියේ වෙළෙඳ නෞකා කිහිපයක සේවය කළ පිරිසකුයි මෙලෙස දිවයිනට පැමිණියේ.
මේ වන විට ඔවුන් සියලු දෙනාම PCR පරීක්ෂණයට භාජනය කර යුද්ධ හමුදා අධීක්ෂණ යටතේ පාලනය වන බේරුවන කළුවා මෝදර ඊඩන් රිසෝට් හෝටලේ වෙත රැගෙන ගොස් තිබෙනවා. එමෙන්ම හෙට උදෑසන QR 668 දරන ගුවන් යානය මගින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 4 දෙනෙක් දිවයිනට පැමිණීමට නිමිතව තිබෙනවා. එමෙන්ම හෙට උදෑසන පුද්ගලයන් 291 දෙනෙකුට ගත් UL 504 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය එක්සත් රාජධානියේ සිට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවික හමුදා සමාජිකයන් 70 දෙනෙකු නිරෝධායන කටයුතු අද අවසන් කළා. බෑතර ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකිකයන් 78 දෙනෙකු රැගත් ගුවන් යානය මීට ටික වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ගහතලයට ලක් වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ විරෝධතා උත්සන්න වී තිබෙන්නේ කොවිඩ් අවදානමද නොතකමින්. බෙවන විට මෙල්බර්න්, ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, හොබාට් ඇතුළු නගර ගණනාවක විරෝධතා ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. 20,000ක පමණ පිරිසක් විරෝධතා සඳහා එක්ව සිටිනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා නගර කිහිපයක ගම්මිරිස් කුඩු ඉසින යන්ත්‍ර භාවිත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය බෙවන විට ලෝ පුරා 68,95,339 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 337,983. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 399,282ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ආසාදිතයන් වාර්තා වීම අතින් ඉහළින්ම සිටින ආසියාතික රටවන ඉන්දියාවේ පැය 24ක් තුළ නව ආසාදිතයන් 9471 දෙනෙකු හඳුනාගත්තා. එමෙන්න එම කාලය තුළදී කොරෝනා මරණ 286ක් වාර්තා වුණා. එය නැවතත් දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිත සහ මරණ සංඛ්‍යාව වෙනවා. මෙවන විට ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 237,395ක් ලෙස සටහන් වෙනවා. යනු බරෙක කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයක් වූ ඉතාලියේද අභිභවා යමින් ඉන්දියාව වෛරසයෙන් වැඩිම පීඩාවට පත් වූ 6 වන රට ලෙසට නම් කෙරුණා. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හා කොවිඩ් මරණ අතින් තවමත් ඇමරිකා එක්සත් ජනපදය පෙරමුණි පසුබනවා. ඒ රටින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20,00,000 සීමාව ආසන්නයේ සිටින්නේ ඊයේ දිනේදී සවකත් නව ආසාදිතයන් 25,393 දෙනාද සමකින්. ඇමරිකාවෙන් වාර්තා වන නව කොවිඩ් මරණ සංඛ්‍යාව 111,000 ඉක්මවා තිබෙනවා. කොවිඩ් වසංගතයේ අධි අවදානම් තත්ත්වයේ පහව යාමට පෙර බ්‍රසීලයේ සංචාරක සීමා ලිහිල් කිරීමට කටයුතු කිරීම අනතුරුදායක බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවසීමත් සමගින් බ්‍රසීලයේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට අනතුරු අඟවා තිබෙනවා. බ්‍රසීල් ජනාධිපති ජයිර් බොල්සනාරෝ මෙම පියවර ගෙනැත්තේ එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබෙන පසුබිමකයි. පනවා ඇති සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍යයේ උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වන්නේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් හට සාධාරණයක් ඉටු කරන මෙන් ඉල්ලා සිටිමින්. බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී 40,000 ඉක්මවා යාමත් සමගින් ඒ රට සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ වසංගතයේ පැතිරීම තවදුරටත් උග්‍ර විය හැකි බවයි. පොදු ස්ථානවලදී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පළඳින් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබා දී තිබෙනවා. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් මුඛාවරණ පැළඳීම වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට හේතු සාධක වන බව නිශ්චිතවම ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි. දිවෙන වටා මුහුද රළු වීමේ ස්වභාවයක් පවතිනවා. මේ හේතුවෙන් දිවර හා නාවික කටයුතුවලදී සැලකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා දැනුම් දෙන්නේ. කාර්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරලා ඇති නිවේදනයට අනුව විශේෂම අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා. මෙම නිවේදනය අද දින සවස 3:30 සිට 7 වෙනිදා හෙට දිනේදී සවස 3:30 දක්වා බලංගු වෙනවා. විශේෂයෙන්ම දිවයිනට වයඹ උතුරු සහ ගිනිකොන දෙසින් වෙන මුහුදු ප්‍රදේශ සඳහා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ. ප්‍රදේශ වශයෙන් සඳහන් කරාම කොළඹ සිට පුත්තලම මන්නාරම සහ කංකාසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශයත් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් දක්වා පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශයත්
पैट किलोमीटर पनाहक हेटक पापन सुलंगी वेग्या कैतिवी है कि बाबत एम मुहूद प्रदेश इतामक रणरालुवी है कि बैवीन दीवर नाविक प्रजावन में पिलबद्ध दैडी विमसिल्लेन खाटियो तो केरी में इतामक वेदकात बाबर ओन पेन्वा दी थी बेनवा दिवीन वटावन सेसु मुहूद प्रदेश तरमक रालुवी है कि बाब में वार्ता अनु पेन्वा दी थी बेनवा दीवर नाविक प्रजावन में पिलबद्ध दैडी विमसिल्लेन खाटियो तो करान මෙරට රූපවාහිනී මහ ගෙදර වන ස්වාධීන රූපවාහිනී 41 වන සංවත්සරයට සමගාමීව දක්ෂතා දක්වන දයේ දරුවන් තවදුරටත් දිරිගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති දුෂ්කරම අධ්‍යාපන කොට්ටාසයක් වන විලච්චිය කොට්ටාසේ මහවිලච්චිය තක්ෂිලා මහවිද්‍යාලයේ පසුගිය වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුදරියන් 41 දෙනාම විශිෂ්ට ලෙස සමත් වුණා. එම විද්‍යාල ඉතිහාසයේ මෙවැනි වාර්තාවක් තිබූ පළමු අවස්ථාවද මේ වෙනවා. ඉතා දුකසේ අකුරු කර විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීම පිළිබඳ බොහෝ දෙනා සතුට පළ කරනවා. 2018 වසරේ අපේ දරුවෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටලා 178ක ප්‍රතිඵලයක් ලබා ගත්තා. 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ලැබුණු ප්‍රතිඵලයේ අපේ දරුවෝ 100ක් සමත් කිරීමට හැකියාව ලැබුණා. අපිට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වුණේ අපේ විදුහල්පතිතුමාගේ සහයෝගයත් අනිකුත් ගුරුබවතුන්ගේ සහයෝගයත් නිසා. එයාලා අපිට දීපු සහයෝගය නිසා තමයි අපිට මේ වගේ හොඳ ප්‍රතිඵලයක් ලබාගෙන අපේ ඉස්කෝලේට ලොකු අභිමාන सभापति सुदत् रोहन महता ලෝකයේ අද කතා බහට ලක් වෙච්ච ප්‍රධානතම රූපවාහිනී නාලිකා බවට පත් වෙලා තියෙනවා. අද වෙනම රහකට යන නාට්‍ය රැල්ලක් ඇති කරලා තියෙන්නේ ස්වාධීන රූපවාහිනිය විතරයි. ඉන්දියානු නාට්‍ය රැල්ලෙන් ඉවත් වෙලා අපේ ගම අපේ කම සංවේදී බව අපේ ඇවතුම් පැවතුම් පිළිබඳව ජීවිතයේ පිළිබඳව විඳින්න පුළුවන් පිරිස් ඇති කරන්නේ කොහොමද කියන එක කතිකාවක් තියෙන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ. महामेतिवरने पैत्रीम संबंधी नहा इट मुहन देम पिलिबंद अदपेवती माध्यमु के पेकदी अधास पलवना पाक्ष विपाक्ष नियोजित अंदेपु अधास देन මැතිවරණ නිරතන් අපි බයයි අපි මේ මැතිවරණේ කල් දාන්න හදනවා කියලා චෝදනා තිබුණා. ඉතින් අපි දාපු පෙස්සන්තික ආධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඉතින් අපි ඒ පිළිබඳව අපි කලබල වෙන්නේ නැහැ. අපි මැතිවරණයට සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ කල්ලි දෙකත් ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ බෙදුම්වාදීන් සහ ඉස්ලාම් මූලධර්මවාදීන් මේ හැමෝම එකතු කළා NGO නඩයත් එක්ක එකමුතුව තමයි මහමැතිවරණේ කල් දාගන්න විවිධ උත්සාහයන් ගත්තා. ඒ අවසාන උත්සාහයත් දැන් ව්‍යර්ථ වුණා. දැන් එලෝ පොල් පෙනිලා තියෙන UNP කෑලි දෙකට මේ සැර විපක්ෂයක් නැහැ. විපක්ෂයේ සටන් පාට නැහැ. විපක්ෂයේ මැතිවරණයට පෙරම නන්නත්තාරයි. මැතිවරණේ භූමියේ විපක්ෂය අවතැන් වෙලා තියෙන්නේ. අපි මැතිවරණ එපා කියලා අධිකරණයට යනවා කියලා අපිට අද පොහොට්ටුව පක්ෂයේ චෝදනා කරාට ඇත්ත වශයෙන්ම මැතිවරණ ක්‍රියාදාමයට අවශ්‍ය සහය නොදී ඒහි කකුලෙන් අදින්නේ කවුද? ඒ වගේම මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය අඩාල කරන්න උත්සාහ කරන්නේ කවුද කියන එක පැහැදිලි වෙනවා. එදා තනියම තරං කරපු එක්සත් ජාතික පක්ෂයේ අද වෙනකොට කෑලි දෙකකට කැඩිලා ඉවරයි. ඒ නිසා අද අත්වන ඉරණම ඉතිහාසයේ මෙතෙක් කල් පරාජිතේ ලබන අඩුම ඡන්ද ලබන පරාජිතයන් බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ කළු පැල්ලමක් එකතු කරමින් මේ එන මැතිවරණයක නිසා පොහොට්ටුව ජයග්‍රහණය කරනවා. මෙහෙම බෙදිච්ච විපක්ෂයකට ආණ්ඩුවක් අල්ලන්න පුළුවන්ද? ඒගොල්ලෝ හරි නායකයෝද? අමංගේ බලවේගය එකට තියාගන්න බැරි නම් ඒගොල්ලෝ කොහොමද රටට නායකත්වයක් දෙන්නේ? ඒ නිසා මේ රටේ බුද්ධිමත් මැදහත් පාවෙන තරුණ ඡන්ද පවා මම විශ්වාස කරනවා නායකත්වයක් විදිහට තමන්ගේ පක්ෂවත් එකට තියාගන්න බැරි නායකයින්ට රටක් බාර දෙන්න සූදානම් වෙන එකක් නැහැ කියලා. ජාද රාජ්‍ය මුදල් කළමනාකරණය සම්බන්ධව වගකීමක් සහිත නීත්‍යානුකූල ආයතන රටේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයි. ජනාධිපතිතුමා අකුරටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රැක බවට සහතිකයක් අධිකරණයේ විසින් දීලා තියෙනවා. දේශපාලන වශයෙන් කුජීතු වෙලා ගිහිල්ලා තියෙනවා. මේ මැතිවරණයේ එපා ගැසට් නිවේදන වැරදි මුදල් වියදම් කරනවා වැරදි කිව්ව සියලු දෙනාට පංච පුද්ගල විනිසුරුතුමන්ලා විසින් උත්තරයක් දීලා තියෙනවා. ආයිත් කට උත්තර නැති වෙන්නේ. මේ වෛරසයකට
අපිව පාලනය කරන්න දෙන්න බෑ අපි වෛරසය පාලනය කළා අපේ රට අපිට ඕන ඉලක්ක වලට ගෙනියන්නයි ඕන එහෙම නැතුව හැමදාම මේ වෛරසයට මුවා වෙලා එක්සත් ජාතික පක්ෂයත් සමග බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් උත්සාහ කරන්නේ තමන්ගේ නොහැකියාව තමන්ගේ පරාජය තවදුරටත් කල් දා ගන්න එක මිසක් මේ අපේ අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණත් කරගන්න නෙමෙයි අපේ පක්ෂයේ මෙහෙවගෙන ඉස්සරහට යනවා අද කිසිවෙකුටවත් අපි බය වෙන්න හේතුවක් නැහැ අපි ඕන වෙලාවක මැතිවරණයකට ලෑස්ති මේ මැතිවරණයේදී හැබැයි අපේ රටේ ජනතාවගේ ආරක්ෂාවත් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවත් අපි සලස්සගෙන ඉස්සරහට යන්න ඕන මැතිවරණයේ ඒක දින දවසේදී කියන විදිහට අපි කටයුතු කරමු අපි විනයානුකූලව කටයුතු කරමු මොකද අපේ නායකයා එතුමා මේ රට ගෙන යන්නේ විනයකට ඒ නිසා තමයි අපි කොරෝනාවෙන් අපි බේරලා තියෙන්නේ අපි එතුමාගේ අනුගාමිකයෝ හැටියට මේ මැතිවරණය විනයානුකූලව කරලා රටේ බහුතර බලය ලබා ගන්න අපිත් සමග එක්කවු වෙන්න කියන ආරාධනාව සිදු දෙනාට කරන්න කුරුඳු සොරකම සිදු කළ බව කියන පියකු වෙනුවට 14 හැවිරිදි ඔහුගේ පුතා රගෙන යාමට අකුරැස්ස පොලිසිය කටයුතු කිරීමේ සිද්ධියක් වාර්තා වුණා එම සිද්ධිය CCTV කැමරාවලද සටහන් වී තිබෙනවා එල්පිටිය ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ කුරුඳු ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි අකුරැස්ස පොලිසිය නිලධාරීන් ඔහු නිවසේ නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහුගේ පුත්‍රයා රැගෙන ගොස් තිබෙනවා. ඒ කුරුඳු සොරකමක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් රැගෙන කුරුඳු තොගයක් මෙම ව්‍යාපාරිකයන් මිලදීගෙන තිබෙනවා. එලෙස රැගෙන විත් තිබෙන්නේ සොරකම් කළ කුරුඳු තොගයක් බව පවසමිනුයි පොලිසිය මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබෙන්නේ. එම අවස්ථාවේ ව්‍යාපාරිකයා නිවසේ සිට නොමැති අතර අවුරුදු 14ක් සහ අවුරුදු 2 මාස 5ක් වන පුතුන් දෙදෙනා නිවසේ සිට තිබෙනවා. එහිදී වැඩිමහල් පුත්‍රයා පොලිසිය රැගෙන ගොස් තිබෙනවා. අතරමඟදී පියා ඉදිරිපත් වී සිය පුතුන් නිදහස් කර ගැනීමට ක්‍රියා කළා. මහියංගනේ නගරයේ හා අවට ගම්මාන රැස්තක ජනතාව මේ දිනවල වන අලි තර්ජනයට ලක්ව සිටිනවා. බහියංගන නගරයේ ගුරුමඩ සොරබර වැවපාර තිස්සමාවත ඇතුළු ගම්මාන රැස්සක ජනතාව වනලි තර්ජනින් පීඩාවට පත්ව සිටිනවා. අලි රංචු පිටින් ගම්මානයට පැමිණ සති ගණනක් තිස්සේ රැඳී සිටමින් වගාවන්ට හානි සිදු කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඔයකන් ඔක්කොම මේ අලි විනාශ කරනවා. කේල් ගහක්වත් ආදාගෙන විකුණා ගන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. ඉරින් කිලෝ 5-6 හදනවා ඒ උනාට ගෙට ගන්න වෙන්නේ නැහැ. ගිය සැරේ දීපු සල් තුනක් වැඩ කරා ඒ තුනෙන් කපා ගන්න තිබ්බෙම නැහැ. වනජීවීන් කතා කරාම ඉන්නේ නැහැ. එනවා කියනවා එනකට ඉන්නේ නැහැ. මිනිස්සුෙක් නම් එලවන්න පුළුවන්. අලින් එලවන්න බෑ ළඟට ඇවිල්ලා. අද ඉවරයි කියනවා නෑ. හෙට ඉවරයි කියනවා. අලි කියන්නේ කැලේ ඉන්න ඉපේ. මේ ජනවාස වල ඉඳලා හරියන්නේ නෑනේ. ඒට අපිට නිින්දක් නෑ. ඉතින් ගෙදරකට හේතු වෙයි කියලා බය නිින්දක් නෑ. පාන්දර 1යි 2යි 3යි අපි නිදා ගන්නකොට. එම ප්‍රදේශවලට වනාලි පැමිණීම වැළැක්වීම සඳහා අලි වැට ඉදිකිරීම ආරම්භ කළද ඒ අතරමඟ නවතා දමා තිබෙනවා. එම අලි වැට හැකි ඉක්මනින් සකස් කර වනාලි තර්ජනින් තම ගම්මාන බේරා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.